श्रीलंका टीवी डेली न्यूज आईपवन गेणु पैक हिपे ऑस्ट्रेलिया वेसिदु वेदगतुनु सुमतरतरु समकेन श्रीलंका टीवी दवसे पोत प्रकाश ऑस्ट्रेलिया टुडे देन प्रथमेन पोत सिरस्तल वैद्य उपदेश पमा करने ऑस्ट्रेलिया नुवन सी एट पनाह की निहलट विक्टोरिया सिसुंट सह गुरुवरुंट चैट जीपीटी धनम डॉलर पहे नोट वटे रज ओनेमाई विपक्ष नायक कियाई ऑस्ट्रेलिया वे कोई हिटियात लंका वे ग्रोसरी आइटम गेदर टमगेन नगान्ना देन में www.onaroonline.com में तपिव सेन्ना श्रीलंका रेडियो कलावी जात्यंतर संप्राप्तिया ऑस्ट्रेलिया रेडियो सौख्य क्षेत्रයට වෙන් කරන මුදල් ඉහළ දැමීම සම්බන්ධ තීරණය සිය මීළඟ රැස්වීමේදී ගැනීමට අගමැති ඇන්තනි ඇල්බනිස්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ජාතික කැබිනට්ටුව තීරණය කර තිබෙනවා මෙඩිකා සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව නිර්දේශ 21ක් ඇතුළත් දීර්ඝ වාර්තාවක්ද අද රැස්වීමට ඉදිරිපත් වූ බවයි කැන්බරා කේදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා කියා සිටියේ ලබන අප්‍රේල් මුල් සතියේ පැවැත්වෙන මීළඟ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ඔහු කියා සිටියා වසර 40කට පමණ පසු මෙඩිකා සඳහා සිදු කරන දැවැන්තම වෙනස්කම මෙහිදී සිදු කෙරෙනු ඇති බලශක්ති අර්බුදයේ සහ ස්වදේශික ජනමත විචාරණය පිළිබඳවද අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු කර තිබෙනවා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා අමතර පුහුණු වෛද්‍යවරුන් බඳවා ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා අද පැවති ජාතික කැබිනට් මණ්ඩලයේදී සියලු ප්‍රාන්ත අගමැතිවරුන් ඊට එකගත්වයේ පළ කළ බවයි ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල සඳහන් කළේ වෛද්‍ය අධ්‍යාපනය අවසන් කරන සිසුන් අතුරින් වෛද්‍ය පුහුණුව සඳහා යොමු වන්නේ 14%කටත් අඩු පිරිසක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා එය ඕස්ට්‍රේලියාවේ රෝහල් පද්ධතියේ පසුබෑමක් පෙන්눔 කිරීමට ප්‍රධාන හේතුවක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ විශේෂයෙන් හදිසි ප්‍රතිකාර සේවා ඉක්මනින් සිදු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා අමතර පුහුණු වෛද්‍යවරුන් බඳවා ගැනීම කඩිනම් කළ යුතු බවයි ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල සඳහන් කළේ වෛද්‍ය ගාස්තු අධිකාරියක් දැරීම හමුවේ වෛද්‍ය උපදෙස් ගැනීම නොසලකා හැරි සහ ප්‍රමාද කළ ඕස්ට්‍රේලියානු වන් සංඛ්‍යාව පසුගිය වසරේදී 50%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා 2021 වසරේදී එම අගය 2.4ක් ලෙස පැවති නමුත් 2022 වසරේදී 3.5ක් දක්වා එම අගය වැඩි වී ඇති බවයි පළදායිතා කොමිසම නිකුත් කළ සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ බහුතරයක් ඕස්ට්‍රේලියානුන් විසින් ප්‍රමාද කර හැත්තේ හෝ නොසලකා හැර ඇත්තේ මානසික රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බවයි අනාවරණය වන්නේ මේ අතර දන්ත වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් ලබා ගැනීම සඳහා ඇතැම් ඕස්ට්‍රේලියානුන් දින 800කට ආසන්න කාලයක් පෙරොත්තු ලේඛනවල ලැඳී සිටින බවයි පළදායිතා කොමිසම සඳහන් කළේ ඉතාම හදිසි රෝගී තත්වයකදී පවා ගිරන් රථයක් පැමිණීමට පැය 4කට ආසන්න කාලයක් ගතවන බවටත් චෝදනා එල්ලවනවා ඇතම් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විසින් ලිංගික හිංසන සිදු කරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන බවට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල සහතික වනවා මෙරට මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මාස 6ක් පුරා සිදු කරන ලද ගවේෂණාත්මක අනාවරණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ ඇතමුන් ලියාපදිංචි සෞඛ්‍ය වෘත්තිකයන් බවටයි හඳුනාගෙන ඇත්තේ සෞඛ්‍ය සේවක සේවිකාවන් පමණක් නොව රෝගීන් පවා විවිධ ආකාරයේ හිංසන වලට ලක් වී ඇති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා මෙම තත්ත්වය වලකාලීම සඳහා ප්‍රාන්ත රජයන් මට්ටමින් පමණක් නොව ෆෙඩරල් රජය මට්ටමින් හැකි උපරිම නීති සංශෝධනයක් සිදු කරන බවටයි ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල සහතික වන්නේ වර්තමානයේ අතිශය ජනප්‍රිය කෘතිම බුද්ධි සේවාවක් වන ChatGPT සිසුන්ට සහ ගුරුවරුන්ට පාසල් කාලය තුලදී භාවිතා කිරීම තහනම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රාන්ත රජය යටතේ පවතින සියලු පාසල්වල සර්ව තුල ChatGPT අවහිර කෙරෙනු ඇත. වික්ටෝරියා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙය තාවකාලික පියවරක් පමණක් වන අතර ඉදිරියේදී එම තහනම ඉවත් කිරීම කෙරෙහි සලකා බලන බවයි.
ChatGPT භාවිතා කරන සිසුන් විභාග වංචාවල නිරත වනු ඇතැයි යන සැකය පදනම් කරගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ. දැනටමත් New South Wales, බටහිර ඕස්ට්‍රේලියා, තස්මේනියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල පොදු පාසල්වල ChatGPT අවහිර කර තිබෙනවා. කෙසේ වෙතත් දකුණු ඕස්ට්‍රේලියාවේ පන්ති කාමර තුල ඒ භාවිත කිරීමට කිසිදු බාධාවක් පවතින්නේ නැහැ. New South Wales ප්‍රාන්තයේ උසස් පාසල් සිසුන්ට පාසල් කාලය තුරදී ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලබන මාස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත හොත් එම යෝජනාව ක්‍රියාවට නංවන බවයි ප්‍රාන්තයේ වත්මන් විපක්ෂය වන ලේබ පක්ෂය සඳහන් කරන්නේ. New South Wales හි ප්‍රාථමික පාසල්වල ජංගම දුරකථන භාවිතය තහනම් වන නමුත් ද්විතීයික පාසල්වල එවැනි තහනම ක්‍රියාත්මක වන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව පුරා ප්‍රාන්තවල පාසල් කාලය තුලදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් වෙනස් වූ නීති අනුගමනය කරන ආකාරයක් දක්නට හැකි. වික්ටෝරියා සහ තස්මේනියා ප්‍රාන්තවල සියලු රජයේ පාසල් තුල ජංගම දුරකථන භාවිතය තහනම් වන අතර ක්වීන්ස්ලන්ඩ් හි එම රෙගුලාසි බලාත්මක කිරීමේ වගකීම පවරා ඇත්තේ එක් එක් පාසලටයි. දකුණු ඕස්ට්‍රේලියාවටද අධීර යටතේ පාසල් වේලාවේදී ජංගම දුරකථන භාවිතය තහනම් කිරීම පසුගියදා ආරම්භ කරනු ලැබුවා. පටහිර ඕස්ට්‍රේලියාවේ පාසල් වේලාව තුලදී ජංගම දුරකථන භාවිතය තහනම් වන නමුත් ඒවා ක්‍රියාවිරහිත කර සිසුන්ට ළඟ තබාගත හැකි. නොදන් ටෙරිටරි පාසල් තුල ප්‍රාථමික සිසුන්ට දුරකථන ළඟ තබාගත නොහැකි අතර ද්විතීයික සිසුන්ට ක්‍රියාවිරහිත කර ළඟ තබාගත හැකි. ඩොලර් පහේ නෝට්ටුවට තුන්වන චාල්ස් රජුගේ රුව අනිවාර්යෙන් ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක පීටර් ඩර්ටන් පවසනවා. දැනට එහි පවතින දෙවන එලිසබෙත් රජනගේ රුව ඉවත් කර අලුතෙන් මුද්‍රණය කරන නෝට්ටුවල ස්වදේශික ලාංඡන ඇතුළත් කරන බවයි ෆෙඩරල් සංචිත බැංකුව ඊයේ නිවේදනය කළේ. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයාගේ රුව ඩොලර් පහේ නෝට්ටුවේ තිබිය යුතුය යන්න සිය ස්ථාවරයේ බව විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා. මෙය ස්වදේශික ජනතාවට නිසිතැන හිමි වේ යුතුය යන ස්ථාවරයෙන් බැහැරවීමක් නොවන බවයි පීටර් ඩර්ටන් සඳහන් කළේ. එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ස්වදේශික ජනමත විචාරණය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් සියලු තොරතුරු මෙතෙක් දී නොමැති බවද විපක්ෂ නායකවරයා චෝදනා කළා. ඩේටින් ඇප්ස් හරහා සම්බන්ධතා ඇති කරගන්නා ඕස්ට්‍රේලියානුන් අතරින් 4-3ක් පමණ කුමන ආකාරයෙන් හෝ අතවරයකට හෝ හිංසනයකට ලක්වන බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. ඉන් වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් සටහන් වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හිංසන වලට අදාළව බවයි අපරාධ විද්‍යාව සඳහා වන ඕස්ට්‍රේලියානු ආයතනය සිදු කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ. මේ වන විට ඕස්ට්‍රේලියානුන් අතුරින් මිලියන 3කට වැඩි පිරිසක් ඩේටින් ඇප්ස් භාවිතා කරන බව සඳහන්. පසුගිය වසර පහ තුළදී තමන් මුහුණ පෑ අත්දැකීම් සම්බන්ධයෙන් තෝරාගත් පුද්ගලයන් දසදහසක් ලබා දුන් තොරතුරු අනුවයි මෙම සමීක්ෂණ ප්‍රතිවර සකස් කර තිබෙන්නේ. ඩේටින් ඇප්ස් හරහා මිතුරු වී මුණ ගැසීමෙන් පසු විවිධ ලිංගික අතවරවලට ලක්වන ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාවද ගත වූ වසර පහ තුළදී ඉහළ ගොස් ඇති බව සඳහන්. එම පුවතත් සමගින් අදට නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේදී ඕස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතා ප්‍රවෘත්ති කෙනේන එකම පුවත් විකාශය ඔස්ලංකා ටීවී ඔස්ට්‍රේලියා ටුඩේ. සුබ රාත්‍රියක්. ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් ලංකාවේ ග්‍රොසරි අයිටම් ගෙදරටම ගෙන්න ගන්න. දැන්ම www.onaroonline.com වෙත පිවිසෙන්න. ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය. ඔස් ලංකා රේඩියෝ. Lanka TV Daily News. Obovita Gina Avi.